සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ශ්‍රී ලාංකේය ක්‍රිකට් ප්‍රේක්ෂක සැමට. තීරණාත්මක නොවුනත් ශූරයන් බව ලෝට ඔප්පු කිරීමට ඇති උමනාව නිසා තීරණාත්මක වුණු කොදේව් සිංහ ගැටුම පටන් ගැනීමට ඇත්තේ තවත් සුළු මොහොතයි. ඉතින් මෙම තරගයත් වාර්තාගත විදියට ජය ගන්න ලැබෙන්න කියලා අපි අපේ කොල්ලන්ට සුබ ප්‍රාර්ථනා කරමු. කාලයක් තිස්සේ අපේ ක්‍රිකට් වැටලා තිබුණ කියන එක නොරහසර කරුණක්. නමුත් දැනට පවත්වපු සියලුම තරග ජය ගැනීමට දසුන් ඇතුළු අපේ කොල්ලෝ ටික සමත් උනේ ශූරයන්ගේ නැවත පැමිණීමට මුල් වෙඩිමුරිය තබමින්. විදේශ ප්‍රේක්ෂකයන් විශේෂයෙන්ම සුළුතර ශ්‍රී ලාංකේය ක්‍රිකට් උපාධිධාරීන් අපේ කොල්ලන්ට චෝදනා කරලා තිබුණේ පොඩි ටීම් වලට ගහලා වැඩක් තියනවද කියලා. නමුත් ඔබ දන්නවද ක්‍රිකට් ලෝකය තුල තරග ජයග්‍රහණ තුලින් ක්‍රීඩකයන්ගේ මානසික මට්ටමට පොසිටිව් උත්තේජනයක් ලැබෙන බව. ටීම් එක ලොකුද පොඩිද අදාළ නැහැ. ජයග්‍රහණය කියන්නේ ජයග්‍රහණයටම විතරයි. එක දිගට ලබන ජයග්‍රහණ තුලින් කණ්ඩායම ලබන මොමන්ටම් එක කොච්චර පවර්ෆුල්ද කියලා ඔයාලට බලා ගන්න තිබුණා ලබන මාසේ ඒෂියා කප් එකක් හරි වර්ල්ඩ් කප් එකක් හරි තිබුණා නම්. ඉතින් ක්‍රිකට් ලෝකයේ තුල දවස ගන්න එක එක වාර්තා අලුත් වෙනවා. ඒ අතර තියෙන ප්‍රධානම වාර්තාවක් තමයි කන්සෙකටිව් වින්ස්. ඒ කියන්නේ එක දිගට ලබන ජයග්‍රහණ. ODI තරඟ රටාව තුල දැනට මෙම වාර්තාවට හිමිකම් කියන්නේ ඕස්ට්‍රේලියා කණ්ඩායම විසින්. ඒ 2003 වර්ෂයේ ජනවාරි මාසයේ 11 වෙනිදා සිට මේ මාසයේ 24 වෙනිදා වෙනකන් තරඟ 21ක් නොකඩවා ජය ගැනීම තුලින්. වාව් නේද? ඉතින් මේ නිසාම තමයි අදටත් ඔසීලා ක්‍රිකට් ලෝකයේ නියම රජුන් බවට පත් වෙලා ඉන්නේ. ඉතින් මෙම වාර්තාවේ දෙවන තැනට හිමිකම් කියන්නේ දකුණු අප්‍රිකා කණ්ඩායම විසින්. ඒ 2005 වර්ෂයේ එක දිගට තරඟ 12ක් ජය ගැනීම නිසා. ශ්‍රී ලංකා කණ්ඩායම දැනට මෙම වාර්තාව තුළ සිටින්නේ 13 වෙනි ස්ථානයේ. ඒ 2004 වර්ෂය තුළ එක දිගට තරඟ 10ක් ජය ගැනීම තුලින්. විශේෂම දේ කියන්නේ අපේ කොල්ලන්ට ලොකු ලොකු ටෝක් දෙන විශේෂඥ ඉන්දියා සහ බංගලාදේශ කණ්ඩායම මෙම වාර්තාව තුළ ඉන්නේ කොතනද කියන එක මට ටිකක් හොයාගන්න මාරු වුණා. සුදුසුකම් ලැබීමේ වටේ තුළ වගේම පසුගිය අෆ්ගන් ජයග්‍රහණ දෙකත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම දැනට එක දිගට ජයගෙන ඇති මුළු තරඟ ගානවන්නේ 8ක්. අද තරඟය හා අවසන් මහා තරඟය වගේම එළබෙන ආසියානු කුසලානයේ පළමු තරඟ දෙකම ජයගත්තොත් ශ්‍රී ලංකා කණ්ඩායම එක දිගට තරඟ 12ක් ජයගෙන මෙම වාර්තාව තුළ දෙවන තැනට පත් වෙනවා. මේ වාර්තාවේ පළමු තැන ගැන කතා කරලා වැඩක් නැති වුණත් අපේ කොල්ලන්ට ඒක කරන්න බැරි කමකුත් නැහැ. මොකද ක්‍රිකට් කියන්නේ ක්‍රීඩා ලෝකයේ තියෙන විශ්වාස කරන්නම බැරි ක්‍රීඩාවක්. ඒකට ළඟම උදාහරණය විදියට ඊයේ පැවති නෙදර්ලන්ත හා ස්කොට්ලන්ත තරඟයේදී අප පොඩ්ඩක් හැරිලා බලන්න. අපිත් එක්ක ෆයිනල් එන්න හිටියේ කවුද? ඒත් ඇත්තටම ආවේ කවුද? හිතවත් ක්‍රීඩකයිනි මේ මොහොතේ සැබෑ ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන් සියලු දෙනාගේ ආශිර්වාදය ඔබ සතුයි. මේ තරගයේ වගේම අවසන් තරගයත් වාර්තාගත විදියට ජය ගන්න ලැබෙන්න කියලා අපි ඔබට සුබපතමු. මම හැම වෙලෙම කියනවා වගේ තරඟ පැරදුනාම හෝ කණ්ඩායමේ කුමන හෝ කාරණයකදී ප්‍රේක්ෂකයන් විදියට කරන පොසිටිව් විවේචනයයි හැලිකරුවන් විදියට ගේන ගොබ්බ තර්කයි දෙකක් කියන එක හැම වෙලෙම මතක තබා ගත යුතුයි. කෙනෙක්ට මගේ වීඩියෝ වල සමහර අදහස් වලට බනින්න පුළුවන්. ඒක ඔබේ අයිතිය. ඔව්. මොකද මම ක්‍රිකට් උපාධිධාරියෙක් නෙමෙයි. දින්නාම හදවතින්ම සතුටු වෙන, පැරදුනාම පට්ට විදියට මූඩ් ගහලා දුක හිතෙන සාමාන්‍ය හැබැයි ශ්‍රී ලාංකේය ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක් නිසා. ඉතින් ඔයා කොයි වගේ ප්‍රේක්ෂකයෙක්ද? සැබෑ ශ්‍රී ලාංකේය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදියට අපි හැම වෙලෙම විශ්වාසයෙන් ඉමු. සිංහ ලීලාවෙන් ගමන් අරඹ ඇති අපේ කොල්ලෝ අපේ විශ්වාසයට සාධාරණයක් ඉෂ්ට කරන දවස වැඩි ඈතක නෙමෙයි. ඉතින් දවසින් දවස වෙනස් වෙන ක්‍රීඩා ලෝකයේ අලුත්ම ක්‍රිකට් තොරතුරු සමග නැවත හමු වෙන බලාපොරොත්තු වෙන දැනට ගිහින් එන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. මම ධනෙ සජීවන.